ස්බූ දැසනක් වේවා කියල පාථනා කරනවා. අද විශේෂය මධ්‍ය හම තුළද අපි විශේෂක කරණාවක් මතු කරන නුසාකරනවා එතමයි. ඉය දෙන පල්ලිමේන්තුවේදී. පාල්ලිමේන්තු සම්ප්‍රදාය තුළ අපි විශ්වාස කරනන්න හැ මන්තිවරුන්ට වාචාල කතා කරන්න පුළුවන් කියලා. පාලිමේන්තුවේ ලැබිලා තියන්න පාලිමිතු වරාප්‍රසාද පාච්චි කරමින් මයින්දානන්ද අලුජ්‍යාමගේ අමාත්‍යවරයා කිසිදු පදනමක තොරව පදනම් බිරහිත චෝදනාවක් අපක්ෂේ නායක ගරු සජිපේවදස මැත්තුමාට එල්ල කරන. එවගේ සුමන්දිරම් පලතු මන්ත්‍රිරටයට එල්ක්කන. අපි සුමන්දිිරම මංචිවරයාට එල්ලකරපු චෝදනා ගැටලුවක්න ොද තු නීතිී්ඥයක් විදියට තුමගේ ෘත්තිය කාරණාව ගන කතා කරාගල විශවාස කරනු.න අපි වක්ෂ නායක විදි සජිපේවදස මැත්වම එල්ල කරන චෝදනාව මං හිතන්නේ මහින්දානන් ද අලුද්ජමගේ මැත්තුමා. වෙනත් දිසාාවකට මේ රටේ ජනතාවගේ අවධානව අවධන අරය උත්සා කරන. රටේ තියන මහා විශාල ගැටලුටික් රටේ මේ වෙන කොට අලුත් අවුරදු දාවත් එක්ක නිර්මාණය වෙලා තියෙන ඒ මිනිස්සුන්ට අවුරුදු සමරන්නන මේ තුන්වෙල කන්න බැරි ගැටලුව වහගන්න වෙන මාතෘකාවකට ආණ්ඩුව රංජරාණනා සිතය අරයන්න ත්සා කරන.නැතයි හිටි හැටියේම රජරාමණනායක ගැන මහාවිශාල අනුකම්පාවක් පාල වෙන ආණ්ඩු හේතුක් නෑ ජ ාමනායකරන පල්ලිේතු මන්තිීවරයාගේ හැසරීම හා නිර්මාණය වෙච්ච ගැටලුකාරි තත්වේ අධිරන්නේ ල බාධික්තිී දුව පැත්තකින් තියද්දි. පල්ලිමේන්තුව තුළ. අවම සදාචාරාත්මක හැඟීමක් කථනාගවරයට තිබුණු නනා. පල්ිමේතු මන්තිීවරයෙක් විද ල්ලබ නිවාඩෝනන්තු කිරීමට එතුමාමට අවස්ථාව දෙන්න තිබුණ. ඒකෙන් පැහැදිලුව පේනව පල්ලිමේන්තුවේ කථනායකවරයාගේ සිට සියලූම, ආ්ඩු පක්ෂේ මන්තුවරුට අවශ්‍යවෙලා තියෙනවා රජරමණ එකගේ හඬ වහලදන්. එහන්ඩ වසාදමට කතුතු කිරීම හොඳට පේනවා මේමකො රජරාමනය මත්තුමාගේ මන්ත්‍රී තුර හසසිකිරීමට අවශ්ච ක්‍රිය මාර්ගන මිනිින් නොච නිිසාපි ශේෂෙන්ම කියනවා. මයින්දානන් දලුත්්ගමගේ මැත්තුමා මේ මාධ්‍ය පාවිච්චි කරලා. තමන් මේ රටට දෙන්න හදන්නේ පාල්ලිමිේන්තු උතුල ඉඳගෙන රටට සමාජර දෙන්න හදන්නේ ආණ්ඩුවේ නොහෙකියාව අණ්ඩුව බැරිියාව, ආණ්ඩුව මේ වෙනකොට සමාජය තුළ ඉතාම අප්‍රසාර පත්වෙලා තියෙන එකට යම් කිසි එනජය කරන්න ඇත යම්කි ශක්තියක් විදියටට රජරාමාවක් මත්තුමා විද අඩුම්ප පල අපි මේ රජ ුවෙන් පෙනි ඉන්නවා කියල ලකුණ ටිකදා ගැන මිතු නට මිනිසු ඒ තරම් මෝඩයෝනෙමයි මහින්දානන්ද ඇමතිවර යටකරු ඇමතිවරයාගේ ඒ කතාව පිළිගන්න. ඊලංකාරණාව තමයි මේ වෙන කොට අතිකරු ජනාතිපත්තුමා. ඇත මේ තියෙන්න්න තත්ත්වය සමනය කරගන්න එක ඒ ක්‍රියාමාර්ග ගන්න. දපි එදා මේරට ජනතාවට හටනම් ලක්ෂයක් චන්දලබාතිප ජනතාවට පොරොන්දුවෙච්ච. ඒ සෞබාගේ දැක්ම කියන පොත සම්පූල කණපිට හල. ඒ පොතේ තියන කරණාවට පරිබාහිරව මේවෙලාව එඒ අවස්ථාවල ජනපත්තුමාගේ සිතංග ාව නෙක් ප්‍රශ් නට දෙන්න දංලනවා පට පේනවා. මේක තමයි රජදන් යන වැසර. දැන්න සමාජය තුළ මතුවෙන ගැටලුවමකක්ද ඒ ගැටලුව සමනය කරගන්න ෂනිිකත් ීන්දු ගන්නවා හැබැ ඒත් තීන්දු අර සවභාගේ දැක්මත්ක පරස් පර විරෝධී. අප තුනවා ද මේ වෙන කොට විශේසම පස්කෘ ප්‍රහාරය ගැන්න. පස්කෘ ප්‍රහාරය ගන්න විසියෙක් පෙනි දින. මෙමාස විශයෙක් වෙන වෙනකොට විශාල උද්ගෝසනයක් නැත්තන් ජනතා විරෝධයක්. ඒ වෙච්ච පොරොන්දු ටු නොකිරීම. ඔවන්ගේ මහ මැතුවන් පොන්දුුවක් වුණේ මේ රටේ පස්කු පෙහට වග කියයුතු, මහමොල්ලකරුවනබි අල්ල දෙන වකින. ද අද වෙනකොට මහමොලකරුවන් අල්ල දෙනව කියන කාරණාවට උත්තරයක් දෙන්න බැරිවෙච්ච තැන අණ්ඩුව දැ මේ වෙනකොට අර පාස්කු පෙහරරි සිදු වෙලා. අපේ ආණ්ඩුව දවස් තුනක් ඇතුළට අත්තරංකොට ගත්ත පුච්චලේ. දැ මහමොලකඩු විදියට ලැ්්‍ය නැතුව ඊ ඇවිල්ල සරත්වීරසේකර මත්තය රටේ සමාජය හමුුවේ, තියන කටියයුතු කළ ති අප හනවා. මේ ඒ දවත් තුනක්ඇදද අප ආණ්ඩුවෙන් අතරගුවත්ත පුද්ලයා මහමොල කරුුණම්. ඇයි අර පහුගේ ජනාධීපතිවරණ වෙලාාවේ. ෑ ගහගහ වේදිකාවක් වේදිකාවක් ගානේ. අපි ආපුවිකස මහමොලකරු මේකේ සම්බන්ධ සියල්ල අත්තරංගුඩ ගන්නවා. ඒමත්තරගුඩ ගන්න ආණඩුවට හැකියාවක් නෑ. මේක පිඩිපසතින සැබෑ තත්ත්වේ. මේ මේ චෝදනා එල්ලවෙෙන කාර්ද කියන කාරණාව. මෙතනින් එහාට ආණ්ඩුවට උත්තර ොයාකන බැරිතැන මැතිවරණයක් ළඟ එනවා කියල සේයාවක් පේනවා. එඒ මැතිවරණය වෙනුවෙන්සා කාාධීන ලිම්පාන වන්සේ. ම්තැන හිරවවෙලාන්න මොක මයිත පල සින මත්තුමට රජු ඇගිල්ල දික් කල්ල බේරගන්න කෞරරි පරසුවයක් ජන ලිාන්න මාන්සේට ඉන්න්නවාදකෙනන සක අපිට තියනවා. අපේ ලොක ගෞරවයක් උන්වහන්ස බුණ දැන්නගේ ෞරවේ හිනවෙනවා මොකද උන්වහසේ පැහැතිලිව මාන්ඩුව වෙනුවෙන් කඩේයනවා කියනක මංගදත රට නතන හොදරේන ෙන යිත්‍යප පල ිතන මත්‍ය බේරගන්නවල ආරක්ෂාරගන්න අවස්්‍යථාවයක් නෑ. හැබැයි හුදු ප්‍රකාශයක් විත රක්නමේ එක මහාලොකු ගැඹුරින්. ැබ ච රනාවක්කතම උන්හන්සගේ ප්‍රශය වෙන්නන්නේ සාපිහිතනම. මේ වෙනකොට ආ්ඩුව පට ර්තරීමේ පමකාලින් බේරන්න කාාදින ලිම්පාණන් වහන්සේගේ ඉඳලා සියල ද පාවිචි කොනෙකතම සරත්වරසික මත්්‍යම ගහර නන්දකක් කියලා මේ දෙන්නා තමයි මහමොලකරු කෙළි වෙල්ල. රටේද සමාජය නොමගයවන්නත් මේ සඳහා උනන්දුවන ජනතාවට බොරුවක් මම පන්නතු සක සාපීතනවා. මීට වඩා යහා කියපු. ගැඹුරින් සිතියයුතු වෙලාවක්. වාස්තතු පාරයේ ප්‍රධාන හමොලකරුවන් කෞු්ද කියනක ආණ්ඩුවට කියන්න බෑ. එක කියන්න බැරි හේතුව ආණ්ඩුව පැහැදිලුවම මේක සත්‍යය වසංකිරීමට ෘස්ථා කරන්නවා ඒ සත්‍යය වසංකිරිමමාරහා ඔයගේ බොරුවක් හැර වෙන මේරට බලාපොරොත්තුර. මෙට ආදරයකන්න මෙරටේ ඇත්ත විනිවිධභාවෙන් දකින්න බලාපොරොත්තුවය ජනතාවට මයිතන්නේ. ඒ අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙන නෑගෙන කාරණාව මතක් කරඩු ඕනි. ඊළඟ කාරණාවතමයි මේ අවුරදු සමේ මගේ දැන බඳුලු ගුණවර්දන ඇැතිවරයා උොදද අර පහුගේ කාලේ එතුමාකරවය ගොම්පාට ය ලුක් කලති අපට ලැඩ්ජයි මේරටේ පාලිමිතු මන්තිවර වඩා හගේ පපුතු විද්වතෙක්. ඇතළම මේරටේ ශිෂ්‍ය පරපුරකට හිමිකම් කියයෙන් ගුරුවරේ. එතුමා මේ වීලු කාරයක්වීම න අපිට පොඩි කණකාාටුවක්සා ලැජ්ජාවක්තියන. තු පෞ්ගගේ කාලේ මීට අවුද්ධක දකට ඉස්සල් කිවවා රුපියල් දස් පන්සයකින් ඇතුමල්ලගේ ආන්ඩු කාල පවුල්ලකට මාසයයක් කාලය ඇඳල ඉන්න පුළුවන් කියලා. ඊට වැඩිය ඒ ගොංකතාව දෙවනි පිටුව විදිර පෙරල්ල කියනවා හාල්කිලෝ තුනකින් සතතියක් කාල ඉන්න පුළුවන් කියෙලා. ඇතු අපි ආන බඳුල පුුවන්න ඇමමුත්තුමනී හල් කිලෝ එකක් කියන ගෑම් තුන්දාහ. ඒ ග්‍රෑම් තුන්දාහ දවතට බෙදුවර පසේ දවසකට කොච්චරද එන්නේ. තකොට එක වේලකට ග්‍රෑම් දාහතක් වගේ එක් ෙන ගුටෙෙන්න්නේ මදන හාල් ග්‍රෑම් හතක් කියන්නේ පරිවියෙක් කණගා. නිකන් මේ කුරුල්ලෙක් කනගාන මේ කාටද මේ කියන්නේ මේ රටේ ගොන්න ඉන්නවද මේ පිළිගන්න සබන්ඳුරු ඇමත්තු ආර්ථික විද්‍යා පිල්ිබඳ විසක් යද එම නැත්තන් ගෝටාබේ මහත්තන්හිද රජක්ෂලගේ ෙදි හෝදන වොෂින් මසිින්නේ ඇති කියලා අපි හනුව මොකද හේතුව මේ මහා පට්ටපල් බොරු කියලා. මේ අවුරුද්ධ කටේතියාගෙන අයින්සක මිනිසු කරනා එක් අවුරදු චාරිත්‍රටික සමරණ වෙලාවේ. මහ බරුව ක කියල්ලා ටේ ජනතාවර වට සභේ අභියෝක කරවා. ඳදුල ුණුවද නමත්තුමා වෙන මාතව අභෝගයක් වන්නවා ප ල ේතු පසු මන්ති රු දෙන්නෙක් විදර ේෂවිතනගේ හා චමින්දව ේසිර. පියල් හට ීතියෙන බඩුමැල්. රුපියයාල් නමසීයට අවශ්‍ය ප්‍රමාණයක්. අපි දෙන්න සූදාන ලබාගන්න මුදල්දිී. අපි දෙන්න. තයේ මේ එදදා සාරසිය කියලා දාහට දෙන බඩුමල්ල. අපි නමසීයට දෙනවා. ඒකනු තොරගං කන්න සීය ජනතාවට දෙන්න පුළුවන්න ස දදානර. බොරුතා කියල සුරංගනා කතා කියලා ජනතාවට සසාහන දුන්න කියලා මේනිකම් මාධ්‍ය තුළ වීර වුණට වරන්න සැබෑ තත්වය වසං කල්ල ය බඩුමල් රුපියන් නමතිී අපි දෙන්න සූදාන. අරගන්න සතුසර අවශෝන් ප්‍රමාණයක් දෙනවා. හැබැයි මේ මේට මනි සුන්ි කනෙද්දා සාරසියක දාහට දෙන කියලේ නම් බන්දුර කුණල් මහත්තයා ෆෙල් කියන්න ගෝටාපේ මහත්තයාගේ ඒ කඳවුරේ ෆේල්වෙල ස්සරහිමින්න අමාත්‍යවරය කියනක පෙන්නල තියෙන.ඒවගේ මම අවසාන වශයෙන්. ාම් මොල් සිද්ධිය ැන අමාචනයක් කියන්නට ඕනිි.ඒ ෆාම්මොයිල් කතාව මංගිතානි මේ පරිෂර ප්‍රශ්න පොල්තෙල් ජාවාරංග සීනි ජාවා රහමුව එනකොට මේක විසඳගන්නගහපු වෙනත් කිසි පදනමක් නැති ප්‍රකාශයක්ද ජනායපත්තුමාට මෙද අවසු උත්ත්‍රර දෙන යෙනෙ මේ පොල්ටල් මාපියාව. ෙල් ෙල්ලේ පේ පිල්කාරක සහිත පොල්තෙල් මේරට කියෙන ගෙනනේීම ඒ පිටක්් කරෑම පෞද්ල ගුදම්මොලට දීම යයාගේ මේ බෞසර අත්තරංගඩ ගත්තම අතරංගඩ ගත්තේ බෞසර් නැවතවතාවක් ආපහු රේගුඩරගෙනින් මේ සල්ලලාන්ටික කරපු රු අධ්‍යක්ෂ ජනරාල්වරයාගින්ඉදලා. සියලූ නිලධාරි නිලවල දාල මේට හොඳ නිල්ධාරී කණ්ඩායමක්ක මේක ිනිවිද ය වැඩයනවා කියල පෙන්න්න න එක. ඒක කරනතු ජනපත්තුම පල්තේල් ප්‍රශ්ේ ාම් මයිල් හනන්කරම දන්න ඒ එක වියත්මගේ අදහස් දෙමක් දෙකලලා හැබැයි ප්‍රශ්න තියන්නේ ෆාම් මොල් දහනන් කිරීම අරා විකල්පමකද. රටක ජටි පදල පුරට නුස ද මේ රටේ බේකරි කර්මාන්තේ මේ හැම්ම කර්මාන්තකරුවක්. කඩග වටනවා ා ල් න ි ර විකල්පයක් නෑ. ඒ නිකං කියන්නම් වාලි කියනවා. මේ මරකොට ෆම් වග න කිය න ගස් ගල න්න කරම. ැයි ෝ ටි න ීද ැක්්‍ර හදල් ර ලංකාවේ න්ට නොද න්න කිය නන. මේ ක්කොම හිළු ෂනිිකව එන ප්‍රශ්නය එදාවේල. ලස්නයට උත්තරය එදා වේයටට පමණක්ොයාගන්න ෑමමාරා අදරට නරක තැනක තල්ලු වෙලා තිෙනවා ඒ නරක තැනට තල්ලු වීම හරහා ඇමතුරන් විික්‍ෂිප්තෝ බලාගන්නවා ජනාල්පත්තුවා හිතන හිතන ේවල් කියනවා එක ගමතුරු ඒ කතා කියනවා රටේ ජනතාව කල්පනාකරන්නවා අනේ දේයිනය අපි කවටතද මේ චන්දදිදුන්නේ. එදා මෛතතු සිේ මැත්තුමාට ැනපපු ිනිස්ස. ද කිය න යිත ා හිටිය න ීට වැඩිය හොඳයි. ෛත්‍ර පාල හිසේන මොනවිදියේ චෝදනාතිමනත් අදේතියන නරකතට රට අල්ලු කරේ නෑ. ආර්ථිය ඩාවැටීම පජාතන්ත්‍රවාදය විනසීම මෙරටේ ද තු විච යම් සාවාදීනත් යක් අද න ර ති න පත් ිය ස්සල්ල ොකද ිය ඕන නක රජ ෙදෙරින් හන්න සිද් ලා තියන ඒන. අපිතනවා රට නර්ක අරඉදා දෙදස් පහලවේ ජනවාරිට වනි ේරටේ මිනිසු එපා කියියපු තනට මාස් සහයක්කනවොට අල්ලු වෙලා තියෙනවා. එනිසා අපි කියනවා අඩුම ගානි. මේ කොරන වසගත හුවේ ේරට ජනතගෙන හිරවන්න. මම කියනවා මැතිවරන්න වේදිකාවල විපක්ෂයට පළු ගහන්න එකතුවෙච්ච, මාවිශාල කලාකරු රාසියක් මේ රටේටිය. අදේ කලාකරුව අපිට රූපහනි පෙන්න්නෙත් නෑ.ඒ කලාකරුන්ගේ නාමේ මේ රටේ අංස කලාකරු දේප පල්ලච්චුන්ගේ කඩේ ගඉල්ල කොඩිය උත්සගෙන යන්නන්නේ නැති අයිංසක කලාකරු රාසියක්ක්. ශෙම සංගීත සේෂත්‍රේ නාට ේෂටේ අයිංසක කලාකරුවන්ට වෙන්න මොකක්ද කිය එක. අද ආණ්ඩුව කොහෙවක් කියනේකාල් නංකුව මිියන පහදෙනවා මිලියන තුන දෙනවා පොලි නැතුව නෑය දෙෙනවා අඩු පොලි නෑය දෙෙනවා මේ චිත්‍රපටිපිකර්මාන්තය නංවනව අදමකුත් නෑ. වෙනද අලුත් අවරදුතු ගල්ට කලාකරුවන්ට සගීත සදාසනයට කියල කියයක්ක්කර වාගන්න පුළුව. ඒක අරහා කරල ගොට්ට විකරුණු මියාත්තෙක් ්‍යපතයච මහා විශාල්. කණඩායමක් ආදය මාර්ගයයක් කයිමලා තියෙනවා. අනිත් හැමදේට මදැ මේ වෙනකොට කැලිිය පත්තරගගේම ෙදිිකටවුල කරේනගල රදිගන්ඩන්නවා. ඇකොට ජනාධිපත්තුමාගේ ගමසංග පිලිසතරක් ්‍යයාම එට ඇලිලයින්න. එමන සංගී සන්දාසනොල්ටත් යම් කිසි ඥ්‍යාමණයක් යටදේ. මේ රටේ කලාරවන් ආරක් කිරීම වෙනුවෙන් වැට පිල්ලක් කා්ු විදිරිපච්චල ුතුයි අවධානයට වච ගන්නන්නේ නෑ. එකන කතා කරන්න නැති සබ විපක්ෂ විදිර කියනවා. මේ රටේ සෑම ජනකොටසටම සාධානයක් කිටු යුතුය වගේම මේ රටේ ඒ සුන්දරත්වය මිනිස්ු ආදරය කරන ඒ පරම්පරාව වෙනුවෙන් ඒ කණ්ඩායම වෙනුවෙන්. ආඩුව යකිි පියවරක් ගතයුතුයි. ඒහම නැත්තං ඒ මිනිස්සුන්ගේ ජීවිත අකාලයේ නිකම් විනාස්වෙලා යනවා මේරටට මහාවිශාල සේවයක් කරපේ නිසා. ආණ්ඩුවේ ඒත් අවධානේ ජොමකරමින් මංගිතනවා අලත් අවුරුදුරතා දින කීපායි. ගෝටබේ රාජපක්ෂ මහත්ත්‍යයක්ක ඉඳල ප්‍රාදේශ සපා මන්ත්‍රීවරය දක්වා මේ පරාසයවු තුළ ඉන්න ආ්ඩුවටලති සියලු දේශපානලච්චන්. අද ගමේගිහිල්ලකා කඩයක්ගාව හිටගන්න ගමේ මනුස්සේක කතා කරන්න. ැ ුවක් හන්න රි තර ර නට ල්ල තියෙනවා ඒ මේ අකාරයක්ක්ෂම පාලනය අකාරයක්ෂම ආර්තික පාලනය කාරශ ආර්ථික ප්‍රතිපත්තික ත්ම කිරීම රට විනාස කල්ල රට විකුණ හරි වරතු පහ නට හොඳ ම න්ද රසි ැත්තු න වැඩ ැදි නිසා ෝටබේ මහත්ත පි කියනවා මේරට විකුණන ඒ ආරක්ෂා කරන්නපු ලේබල ගළල විකුණ රක් රන්න. න්න බැරිනම් මෙ ආණ්ඩුව බාරදීල්ල මේරටේ ජනතාවට. ජනතාවගේ නමේන් කරන්න ළ මිනුට මේේ දර ක මනට ේර ාද ක යාන්්ුව.